Hello everyone. I hope you all stay safe and healthy with the present pandemic situation. And as you all know, I'm Adishi Subbasinghe, head of Kids for School English Department. As usual, I just do this video to give a feedback regarding your children about the last test, means second term test. I hope to conduct the rest in Sinhala to pass the message in the same way to everyone. So, the high was today, but the last lectures are to participate for another one day. Devani Varu Bhagay, Lakum Sambandava, Keti, Danundi Maksaha, Hadi Nimakaran, the Magabala Pratua. Common message cup with the Atamata Mulim Kianavasha parents letter. Hamad Dama. මම කැමති දරුවෝ වීඩියෝ එක ඔන් කරගෙන ලෙක්චර් එකට පාර්ටිසිපේට් කරනවා නම් අපි ඒක රූල් එකක් විදිහට එන මන්ත් එකේ ඉඳන් කියන්නේ සැප්තැම්බර් මන්ත් එකේ ඉඳන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක බැරි වෙන විදිහක් නැහැ හේතුව හැමෝටම පුළුවන් නම් තමන්ගේ විභාගයට වීඩියෝ එක ඔන් කරගෙන කියන්නේ මගේ කැමරා එක ඔන් කරගෙන ඉන්න බැරි වෙන විදිහක් නැහැ ලෙක්චර් එක වෙලාවේ තමන්ගේ කැමරා එක ඔන් එකේ තියෙන. ඉතින් මම දෙවොම්පියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ I request ඒක දරුවන්ව ඒ සම්බන්ධව ටිකක් පුෂ් කරන්න වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න කියන එක සම්බන්ධව. ඊට අමතරව හදිසිය හරි දරුවෙක්ට H එකක් මගේ අරනොත් රෙකෝඩින් එක ගන්න එක පිළිබඳවත් දරුවව ටිකක් සයිකලට ලක් කරන්න රෙකෝඩින් එක අරගෙන ඒක ඒ කටයුතු ටික ඒ රෙකෝඩින් එකට අනුව තමන්ගේ වැඩ කරගන්න කියලා. මොකද 10 වසර කියන්නේ දැන් අපි 11 වසරට ඔන්න මෙන්න ඉන්නේ. එතකොට අපි දන්නවා 11 වසර කියන්නේ මේගොල්ලන්ගේ ලොකු කඩයිමක්. අපි විභාගයට ද 11 වසරට යනකොට 10 වසරේ තියෙන ඔක්කොම ස්කිල් ටික අපි කම්ප්ලීට් වෙලා තියෙන්න ඕන. ඒක නිසා ඒ කටයුතු ගැන අවධානය දෙන්න කියන්නේ. ඊට අමතරව හැම දවසකම පොඩි හෝම්වර්ක් පාට් එකක් ඒගොල්ලන්ට ලැබෙනවා. හෝම්වර්ක් නැහැ කියනවා නම් ඒක බොරුවක්. හැමෝටම හෝම්වර්ක් ලැබෙනවා. හෝම්වර්ක් සබ්මිට් කරන්න නිශ්චිත දවසක් තියෙනවා. කම්පල්සරි ඩේට් එකක් තියෙනවා. පේරන්ට්ස්ලා දරුවන් ටිකක් එකට පුෂ් කරන්න ඒ අදාළ හෝම්වර්ක් එක කරලා සබ්මිට් කරන්න කියන එක. මොකද හෝම්වර්ක් එක බලන කෙනා මම මට තමයි අමාරු මේ ත්‍රූ ෆෝන් එක ත්‍රූ හරි ලැප්ටොප් එක ත්‍රූ හරි ඒක චෙක් කරගන්න එක. හැබැයි මම ඒක කරනවා. අනිත් එක මේගොල්ලන්ට අමුතුවෙන් හිතලා කල්පනා කරලා උත්තර ලියන්න වෙන හෝම්වර්ක් එකක් මම දෙන්නෙත් නැහැ. නෝමලි ඒක අපි ක්ලාස් එකේ ඩිස්කස් කරන දෙයක් තමයි. නැවත රිවයිස් වෙන්න ඕනේ හින්දා මම ලබා දෙන්නේ ගලන්ට ගෙදර ගිහිල්ලා ඒක කරන්න කියලා. ඒ ටික ගැන පොඩි අවධානයක් දරුවන්ට පොඩි පුෂ් එකක් දිරිවත් කිරීමක් ඒ සම්බන්ධව කරන්න. So let's see. මුලින්ම කියන්න ඕන අපි වෙනදා කරන මන්ත්‍රි ටෙස්ට් වගේ නෙමෙයි ටර්ම් ටෙස්ට් එක කියන්නේ. මන්ත්‍රි ටෙස්ට් එක කරි අපි ආවරණය කරන්නේ එක මාසෙක අපි ඉගෙන ගත්ත කරුණු සම්බන්ධව විතරයි. හැබැයි ටර්ම් ටෙස්ට් එකකදී අපිට යුනිට් 7ක් කම්ප්ලීට් වෙලා තිබුණා. ඒ යුනිට් 7ම සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක වෙනකොට මගේ දරුවන්ට ස්ටඩි කරන්න තිබුණා. එතකොට දෙවොපිය දන්නවා අපේ බුක් සෙට් එක ගැන. දැන් අපි යුනිට් 7 වෙනකන් හැම එකකම කම්ප්ලීට් කරලා තිබුණා. දරුවෝ හැමෝම එක්සෑම් එක කම්ප්ලීට් කරා. ඒක තමයි මට සතුටුම කාරණාව. Thank you very much. අපි දැන් බලමු highest mark එක විදිහට ස්කෝර් වෙලා තියෙනවා 96ක්. දැන් මේ රිසල්ට් ෂීට් එක ගැන පොඩි දැනුවක් කිරීමක් කරන්න අවශ්‍යයි. දැන් අපි මෙච්චර කල් මේගොල්ලන්ට parts 3ක් දැම්මා, vocabulary, grammar and writing කියලා. හැබැයි දැන් අපි මේ වාරේ ඉඳන් මේ සැරේ second term test එකේ ඉඳන් දැන් මේගොල්ලෝ 10 වසරේ අග ඉන්නේ. එතකොට මේගොල්ලෝ 11 වසරේ paper එකට දැම්මම ප්‍රැක්ටිස් වෙන්න ඕන. අපි දැන් structure එක වෙනස් කරගෙන තියෙන්නේ paper 1 paper 2 කියලා. all level paper එකේ structure එක බේස් කරගෙන තමයි අපි දැන් papers හදන්නේ. ඒ නිසා තමයි මේ structure එකේ change එකක් වෙලා තියෙන්නේ part 1 part 2 කියලා. Anyhow, highest mark එක විදිහට 96 score කරලා තියෙනවා සනූල්. සනූල් තමයි මට මතකයි මගේ monthly test එකක මුලින්ම high score කරපු දරුවා. අපහු කොහොමත් සනුල් ඊට පස්සේ හොඳ ලකුණක හිටියා. හැමදාම 90න් උඩ හිටියා. නමුත් once again යා යග ස්කෝ එක හස් ස්කෝ එක අපිට පෙන්වලා තියෙනවා. So let's see 1 by 1. හිරුනි bad performance කියලා කියන්නේ ඉතින් ඇත්තටම bad. මොකද මේක දැන් පරස් 3ක් කියන එක නරක ලකුණක් නෙමෙයි. ඒ උනාට bad. හේතුව දැන් first term test එකේ වෙනකොට අපිට complete වෙලා තිබුණේ ප්‍රශ්නයක් හිරුණිගේ පොඩි ප්‍රශ්නයක් විදිහට මම දකින්න තව දෙයක් තියෙනවා. හිරුණි
regular class එක participate කරන්නේ නැහැ. මට homework එකක් මට කවදාවත් හිරුණිගේ හම්බෙලත් නැහැ. හිරුණි ටිකක් attention එක දෙනවා මදි කියන තැන තමයි මම ඉන්නේ. දැන් 10 වසරේ වුණාම එහෙම වෙලා බෑ. අපිට හැංගීමක් එන්න ඕන. මට දැන් ඊගාවට O levels ගන්න තියෙනවා. මම දැම්ම ඉඳන් මේක හොඳට practice කරගන්න ඕන කියන එක. ඉතින් ඒක ටිකක් හිරුණිගේ අඩු ගතියක් පෙන්වුම් කරනවා. හිරුණිගේ parents ලා ටිකක් මෙයාව push කරන්න ඒක නිසා 53ක් කියන්නේ ටිකක් ඒක හොඳ ලකුණක් නෙමෙයි. Homework එක මට වෙලාවට එවන්න උනන්දු කරන්න. Class එකට එන්නේ නැති දවස් වලට අනිවාර්යයෙන්ම recording එක අරගෙන නිකන් එහෙම එහෙ ඇවිදින ගමන් handmade hand free එක ගහගෙන අහන්න එහෙම ඉඩ දෙන්න එපා. Tamanta miss වෙච්ච පය දෙකද පය තුනද ඒක එක තැනක stable වෙලා දැන් මම recording එකේ මොනාද කියන්නේ මම guide කරන්නේ මොකක්ද එයාට ඒ books අරන් ඒ විදිහටම class එක continue කරන්න පුළුවන්. ඒ විදිහට ඉඩ හදලා දෙන්න ඒකට දරුවව ටිකක් උනන්දු කරවන්න විහංගි. විහංගි කියන්නේ හැමදාම හොඳ highest mark එකක් ගත්ත දරුවෙක්. හැමතිස්සෙම highest mark එකත් එක්ක මේ ෆයිට් කරන දරුවෙක් 95ක හොඳ ලකුණක ඉන්නවා. ඒක ඇත්තටම හොඳ ලකුණක්. විහංගිගේ මට කියන්න අඩුපාඩු නැහැ. විහංගි ටිකක් කතා කරනවා අඩුයි. හැබැයි තමන්ගේ වැඩේ හරියටම කරනවා. හෝම්වර්ක් මට සබ්මිට් කරනවා. විහංගිට සමහර දවසට ක්ලාස් එක මගේ අරනවා මන් දන්නවා. හැබැයි මන් දන්නවා රෙකෝඩින් එක අරගෙන තමන්ගේ වැඩේ කරගන්න බව. අෂේන් පන්ති ඉන්න දඟයා. හැබැයි දඟයා වුණාට හොඳට වැඩේ කරලා තියෙනවා. So I'm really happy for you පුතේ. දැන් හොඳයි කිව්වා කියලා ඊගව සැරේ බෑඩ් වෙන්න එපා. දැන් මෙතන කම්පැරිසන් එක විදිහට ගත්තත් ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ දැන් තියෙන එකේ හොඳ ගැප් එකක් තියෙනවා සහ I know you can හැබැයි ටිකක් මග අරින්න උත්සාහ කරන්න එපා. පුළුවන් කියලා දන්න නිසා මග අරින්න උත්සාහ කරන්නත් එපා. හෝම්වර්ක් එක කරන්න නැතුව ඉන්න එපා. හෝම්වර්ක් එක මට හම්බෙන්නේ නැහැ නේ. ඒ නිසා ඒකත් මට එවන්න. අනිත් එක තමයි ක්ලාස් එකට පාටිසිපේට් වෙන්න බැරි වෙන අවස්ථා ටිකක් වැඩි කියලා මට හිතෙනවා. ක්ලාස් එක මිස් කරන්න එපා. Video එක අරගෙන බලන එක හරි. හැබැයි better to participate the class. හරි. එතකොට මිහිසාරා හොඳයි නරක නෑ. 80ක් කියන්නේ සාමාන්‍යයෙන් මට term test එකේ මගේ මගේ උවමනාම උනේ මම මගේ මම accept කරේ 85ට වැඩියෙන් කාටද තියෙන්නේ. So they are bright. ඒක තමයි මගේ මෙතනදී මම හිතපු දේ. මොකද term test second term test එක කියන්නේ ටිකක් අමාරුයි. එතකොට මේ 80ට කියන්නේ හොඳ ලකුණක් පුතේ. Not bad. දැන් compare කරත් මේක හොඳ ලකුණක් නේ මිහිසරත් වැඩි කතා බහ නොකරත් හැබැයි මට helpful. මම question අහනකොට මට answer කරනවා. So ඒක ගැන මට සතුටුයි. හැබැයි homework එන්නේ නැහැ. බොරු කියන්න අවශ්‍ය නැහැ. මේ කිසිම කෙනෙක්ගේ homework වැඩිපුර එන්නේ නැහැ. ඉතාලම සුළු ප්‍රමාණයක් තමයි මට homework submit කරන්නේ. ඒක නිසානේ homework එකේ වන්න පුතේ. ඒකේ පොඩි ඕගලන්ට advantage එකක් තියෙනවා. ඒකයි මම ඒක දෙන්නේ. මිහිසර ගැනත් මට කියන්න ලොකු වරදක් නැහැ. සිතුමිනි very good perfect comparison එකක් විදිහට ගත්තත් හොඳ gap එකක් අරගෙන හොඳට paper එක කරලා තිබුණා. සිතුමිනි කියන්නේ class එකේ goal එකට මට help කරන දරුවෙක්. ගොඩක් උනන්දුවෙන් ඉගෙන ගන්න දරුවෙක්. හැබැයි homework එක මට එන්නේ නැහැ. ඒක මට submit කරන්න. හිමාල් last month test එකේ ලකුණු අඩු වුණා. හරි ලැජ්ජාවෙන් හිටියේ මට ඒක හොඳට මතකයි. හැබැයි තමන්ගේ අඩුපාඩුව second term test එකෙන් හරියට හදාගෙන තිබුණා. So I'm really proud of you පුතේ. හිමාල් කියන්නේ උනන්දුවෙන් වැඩ කරන, ආසාවෙන් වැඩ කරන ටිකක් highest mark එකත් එක්ක fight කරන දරුවෙක්. homework එක submit කරන්න එච්චරයි අඩුපාඩුවකට තියෙන්නේ. others ඔක්කොම හොඳයි. අනිත් ටික හැමදේම හොඳයි. නිමේෂා මේ ඉන්නේ තර හයස් මාක් එකත් එක්ක අර ෆයිට් කරන දරුවන්ගේ තව දරුවෙක්. ගැප් එක විදිහට ගත්තත් සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේදී හොඳ ගැප් එකක් තියෙනවා ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට වඩා. නිමේෂා කියන්නේ මට හෝම්වර්ක් වලට සබ්මිට් කරන සහ මට හරියම හෙල්ප්ෆුල් දරුවෙක් මගේ ක්ලාස් එකේ මගේ ලෙක්චර්ස් වලදී මට මේක කන්ටිනියු කරගන්න ගොඩක් උනන්දු මේ උදව් කරන දරුවෙක් තමයි නිමේෂ කියන්නේ. කියන්න මට අඩුපාඩු නෑ මේ දරුවා සම්බන්ධව. ප්‍රොසීර දැන් කල්පනා කරනවා ඉතින් 50ක් අරගෙන ගුඩ් පර්ෆෝමන්ස් කියලා ලිව්වේයි කියලා. හේතුව පුතේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට වැඩිය සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු තියෙන හින්දා. හැබැයි මේ ලකුණ මදි මම ඕගොල්ලන්ට මම ඔයගලන්ට කිව්වා අර එක්ස්ට්‍රා ක්ලාස් එකක් තිබ්බා ඒකට පාටිසිපේට් කරන්න කියලා දෙන්නටම. හැබැයි මම වැඩිය මෙතන ස්පෙෂලායිස් කරන්න මට ඕනුනේ රුසිරව. හැබැයි ආවේ නැහැ. ඒක එහෙම කරන්න එපා. මම ඒක අපි ඔෆිස් එක ත්‍රූ ඇඩ්මින් එක ත්‍රූ එක අමාරුවෙන් වෙලාව හදාගෙන එහෙම කරන්නේ ඔයගලන්ගේ ඩිවලොප්මන්ට් එකක් අපිට බලන්න ඕන නිසා. ඒ කියන්නේ මේ ලකුණෙම හැමදාම තියාගන්න ඕනේ නැති නිසා. ඒ කියන්නේ ඔගොල්ලෝ ක්ලාස් එක කට් කරන්නේ කොහොම හරි ක්ලාස් එකට පාටිසිපේට් කරනවා. මම දන්නවා ඔයගොල්ලෝ එක ගෙදර හිටියත් ඔයගොල්ලෝ ට්වින්සල් වලත් ඔයගොල්ලෝ කොපි කරන්නේත් නැහැ. So you are honest.
එතකොට එච්චර ඔගොල්ලෝ කැමති ඔගොල්ලෝ ඒක කරනකොට අපේ පැත්තෙන් වෙන්න ඕන දේ තමයි අපි ඒ කරන්න try කරේ. ඒක නිසා එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා එන්න කිව්වොත් ඒක මගහරින්න එපා. ඒකේ ඇඩ්වාන්ටේජ් එක ගන්න. ඒක කරන්නේ ඉතා කීප දෙනෙක්ටනේ. එතකොට ඒකේ ඔගලන්ට ඒක ගොඩාක් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. බැරි දේවල් ඔක්කොම අහ ගන්න පුළුවන්. සෝ ඒක මිස් කරන්න එපා. ආය එහෙම තියේවිද කියන්න මට අයිඩියා එකක් නැහැ. හැබැයි තිබුණොත් ඒක මිස් කරන්න එපා. Homework එක දෙන්නත් එක්ක එකතු වෙලා කරන්න ඕගොල්ලන්ට chance එක තියෙනවා අනික් අයට වගේ නෙමෙයි. රුචිර හොඳයි පුතේ 75ක් කියන්නේ හොඳ ලකුණක්. රුචිරවත් මේ තැනට ඇදලා ගන්න කොහොම හරි. එක ගෙදරේ ඉන්නේ. එතකොට එයාට උදව් කරන්න. So ඔයාට එක කරන්න පුළුවන්. පරස්සේක ඉඳන් 75ට වැඩි වුණා කියන්නේ හොඳ දෙයක්. එක good getting better හොඳ performance එක. ඒක නිසා homework එක මට submit කරන්න පුරුදු වෙන්න. එකෙන් ඔයගලන්ට advantage එකක් ලැබෙයි. මම මේ මෙච්චර කියන නිසා මේ මාසෙදී ඒ homework එක submit කර කර බලන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඊගාව monthly test එකේදී මීට වඩා හොඳ තැනකට එවි. නැත්මින හොඳ gap එකක් අරන් තියෙනවා. First term test එකේ විතරයි netminute ලකුණු අඩු වුණේ මට මතක විදිහට. නැත්තම් හැමදාම 85න් උඩ තිබුණා netminute ලකුණු. 91 කියන්නේ හොඳ ලකුණක් පුතේ. කොහොමත් netminute කියන්නේ මට හරිම helpful සහ මගේ question වලට answer කරන මට key කරුව දරුවේ. හැබැයි homework එක එවන්න. ඒක තමයි එකම අඩුපාඩුව. වෙන කියන්න අඩුපාඩු නැහැ. නිතිෂ දැන් කල්පනා කරනවා ඇති ලකුණු 35ක් වෙලා ඇයි මේ good performance කියලා ලියලා තියෙන්නේ කියලා. ඇත්තටම මෙතන good performance කියලා ලියන්නේ හේතුව ලකුණු 5ක් හරි වැඩියෙන් අරන් තියෙන නිසා. එතකොට මේ ලකුණු 5 ගොඩාක් වටිනවා නිතීෂට. මොකද නිතීෂට writing questions කරන්න ටිකක් නිතීෂ writing questions කරනවා ටිකක් අඩුයි. ඒක දැන් අපි ටික ටික හදා ගන්න ඕන. නිතීෂටත් මම කියලා තිබුණා මේ එන්න කියලා අර එක්ස්ට්‍රා ක්ලාස් එකට. හැබැයි නිදිෂත් ආවේ නැහැ. ඒක පොඩක් පේරන්ට්ස්ලා යව බලන්න. මම අපි ඒ වගේ දෙයක් හැමතිස්සෙම ඕගනයිස් කරන්නේ මේගොල්ලන්ව ඒකට අරගන්න ඕන හින්දා මේගොල්ලන්ගේ ඩෙවලොප්මන්ට් එකක් දකින්න ඕන නිසා. ඒක නිසා ඒකට හැමතිස්සෙම දරුවෝ පාටිසිපේට් කරවන්න. හැබැයි නිදිෂ හොඳයි. මොකද හේතුව දැන් ක්ලාස් එක මග අරින්නේ නැහැ. කොච්චර Tamanta ඒක ටච් කරගන්න අමාරු වුණත් කොහොම හරි ඇවිල්ලා ඒක අහගෙන ඉඳලා පුළුවන් චික කරනවා. ඒක නිසා මම නිදිෂව ක්ලාස් එකට එනකොටත් මම නිදිෂුවා හැබැයි ක්ලාස් කට් කරන්න බෑ කියලා. ඒක ඒ විදිහටම කරනවා. හැබැයි පුතේ දැන් අපි මේ 35 හිටියා හොඳටම ඇති. දැන් අපි ටික ටික ඉම්ප්‍රූව් වෙන්නම වෙනවා. ඒක නිසා ටිකක් හෝම්වර්ක් එක එහෙම කරන්න try කරන්න. එකපාර ඔක්කොම ටික කරගන්න බැරි වෙයි. හැබැයි අපි හෙමින් හෙමින් දැන් උඩට එන්න ඕන. ඊට පස්සේ වෙනුෂි හොඳ performance එකක් පෙන්නලා තියෙනවා. මෙතන marks gap එක වුණත් හොඳයි. කලින් මාසේ තිබුණ විභාගෙත් වෙනුෂි හොඳට ලකුණු අරගෙන තිබුණා. මට දැන් තේරෙනවා වෙනුෂි step by step හොඳට develop වෙගෙන යනවා කියලා. වෙනුෂිගෙත් මට homework ලැබෙනවා. හැබැයි ඒක properly ලැබුණ නැහැ. ඒක ගැන පොඩි අවධානයක් දෙන්න පුතේ. ඇත්තටම ඒක කරොත් ඔයාට මට හිතෙනවා තව මේකේ ලකුණු වැඩියෙන් ගන්න පුළුවන් කියලා. පාඩම් කරලා ලියපු බව මට දැනුණා tape එක බලනකොට. වෙන කියන්න ප්‍රශ්නයක් නැහැ. අපි මේක කොහොම හරි තව develop කරගමු. සඳලි හයිස්ට් මාක් එකත් එක්ක හැමතිස්සෙම ෆයිට් කරන මට ගොඩක්ම හෙල්ප්ෆුල් දරුවෝ තමයි සඳලි කියන්නේ. අහන ප්‍රශ්නෙට ඉස්සෙල්ලාම උත්තරේ මට හම්බෙන්නේ සඳලිගේ. නැත්තම් මට ගොඩක් වෙලා බලාගෙන ඉන්න වෙනවා. අනික් අය වැඩි කතා කරන්න හැරී. හැබැයි සඳලි තමයි ඒක හරිම ෆ්‍රෙන්ඩ්ලි. මගෙත් එක්ක ඒ ලෙක්චර් එක කන්ටිනියු කරගන්න ලොකු සපෝට් එකක් දෙන්නේ සඳලි. ඒ වගේම මුලින්ම හෝම්වර්ක් එක සබ්මිට් කරන්නෙත් සඳලි. ඒකත් මම කියන්න ඕන. ඒක නිසා මේක හොඳ පර්ෆෝමන්ස් එකක්, හොඳ ලකුණක්. මේක අපි මේ විදිහටම කන්ටිනියු කරගෙන යමු. සනුල් හාස් මාක් එක ගත්තේ සනුල්. ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට සනුල් පාටිසිපේට් කරේ නැහැ. ඉතින් කම්පෙයා කරන්න අවශ්‍ය නැහැ හාස් මාක් එක කොහොමද තියෙන්නේ සනුල්ට. සනුල් කොහොමද දක්ෂයි සහ සනුල් හොඳට පේපර් එක කරලා තිබුණා. මේ රයිටින් වල ඉතුරු ලකුණු දෙක මට ඇත්තටම දෙන්න තිබුණා. නමුත් මම ඒක හොඳට අඩුපාඩු හොයලා බලලා තමයි ওই ලකුණු දෙක අඩු කරේ. නැත්තම් සරලට 98 ගන්න තිබුණා. මම ටිකක් ටෆ් බැලුවා පේපර් එක. ඒක නිසා තමයි ඒ ලකුණු දෙක උනත් අඩු උනේ. හැබැයි මේ කොච්චර හොඳ කිව්වත් සනුල් මට හෝම්වර්ක් එක එවන්නෙත් නැහැ. ඒක පුරුද්දක්. මේ දැන් ළමයි ලොකු වෙනකොට හෝම්වර්ක් එක එවන්න ටිකක් අදිමදි කරනවා. කිසිම දරුවෙක් අර දරුවෝ 3-4 දෙනයි මට හෝම්වර්ක් එක සබ්මිට් කරන්න. අනිත් කවුරුත් වැඩි එවන්නේ නැහැ. ඒක කරන්න එපා. ඒක එක මගාරින්න එපා. ඩොන් මිස් ඉට්. කන්ක්ලූෂන් එකක් විදිහට සනුල් සුපර් පර්ෆෝමන්ස්. සුනාත්
really proud of you. සුනා ටිකක් කලබලයිනේ. ටිකක් හදිස්සියෙන් වගේ තමයි කලබලෙන් තමයි හැමදේම කරන්න උත්සාහ කරන්නේ. කලින් මුල් මාසවල writing questions දිහා වැඩිය බලන්නෙත් නැහැ. ඒවා ටිකක් මට බැරි වෙයි අනේ කියලා මිස් කරනවා. හැබැයි දැන් එහෙම කරන්නේ නැහැ. හොඳ grow එකක් පෙන්වනවා. හොඳ score කරලා තියෙනවා. මේ 72 ඇත්තටම හොඳ mark එකක් සුනාත්ගේ skill එකත් එක්ක compare කරනකොට. ඉතින් සුනාත් homework එක මට එවන්න පුතේ. class එකට හැමදාම participate කරන්න. මේ වෙන development එක මේ විදිහටම හැමීට step by step අපි අරගෙන යමු. රවිෂ කියන්නේ highest mark එකත් එක්ක හැමතිස්සෙම fight කරන දරුවෙක්. රවිෂ paper එක හොඳට කරලා තිබුණා. writing වලින් පොඩි පොඩි අඩුපාඩු නිසා තමයි ඒ පොඩි පොඩි grammar mistake. මේවා ලොකු mistake නෙමෙයි පුතේ. මේවට මට තව ලකුණ දෙක දෙන්න තිබුණා. ඇත්තටම දෙන්න තිබුණා. නමුත් මම මේක ටිකක් tough බැලුවා. ටිකක් බර කරලා බැලුවා. ඒක නිසා තමයි මෙහෙම තියෙන මේ 92 කියන්නේ හොඳ ලකුණක් second term test එකක. ඒක නිසා රවිෂ කියන්නේත් මට හරීම helpful. මගේ lectures continue කරගන්න මට ගොඩාක් උදව් කරන සහ ප්‍රශ්න තියෙනවා නම් අහන homework වෙලාවට submit කරන හොඳ දරුවෙක්. ආකාශ් ආකාශ් ගැන හරීම සතුටුයි. මේක comparison එකක් විදිහට මේක compare කරලා බලනකොට උනත් ආකාශ් ලකුණු 20කටත් වඩා උටින් ඉන්නවා. ආකාශ දැන් එක තමන්ගේ ලෙවල් එක එක තැනක අරන් යන දරුවෙක්. 85 90 කියන තැන ස්කෝ කරන දරුවෙක්. මේක මේ විදිහටම කන්ටිනියු කරමු ආකාශ. ආකාශ කිද්මට සමහර හෝම්වර්ක් ලැබිලා තියෙනවා. නෑ කියන්නේ නැහැ. ක්ලාස් එකටත් පාටිසිපේට් කරනවා. ඉතින් කතා නම් කරන්නේ කොල්ල කවුරුත් වැඩිය මගෙත් එක කතා කරන්නේ නැහැ ලෙක්චර් එකේදී. හැබැයි ඒකට ක්ලාස් රූම් එකේදී පුදුම දඟයක්. මම දැන් නැ කොහොම මෙහෙම වෙනස් වුණාද කියන්න. හැබැයි මට බනින්න වැරද්දක් කියන්න බෑ මේ කාටවත්. මොකද තමන්ගේ ඩියුටි එක තමන්ගේ පැත්තෙන් හැම දරුවම හරියට කරන නිසා. සෝ ආකාශ් කියනත් මට ලොකු අඩුපාඩුවක් කියන්න නැහැ. තමිදු 58ක් අරන් ඇයි ගුඩ් පර්ෆෝමන්ස් කියලා ලියවේ කියලා කල්පනා කරයි. කම්පෙයා කරනකොට 36ක ඉඳන් 58කට ඩිවලොප් වෙනවා කියන්නේ හොඳ ලකුණක්. හැබැයි මේක බෙටර් පර්ෆෝමන්ස් නෙමෙයි පුතේ. මාන්ත්‍රි ටෙස්ට් වල මම දැක්කා 80 marks 80 score කරපු තැනුත් ඔයාගේ තිබුණා. මේක නිකන් එච්චර ගණන් ගන්නේ නැතුව කරපු පේප එකක් කියලා මට බැලු බැල්මට පෙවුණා. පාඩම් කරලා ලියපු නැති ගතිය. මේ රයිටින් ක්වෙස්චන්ස් මගේ ඇරලා තිබුණා. ඒ කියන්නේ ලියන්නම් වාලේ ලියනවා කියන්නේ අන්න එහෙම ලියපු ගතියක් මම දැක්කා සමහර විට. ඔයාට අතේ පේප එක තිබිලා නැතුව PDF එක බල බල ලියපු එක ටිකක් කරදර වුණා වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ඇති වෙන්න වෙලාව තිබුණා. You had enough time. And ඉතින් පේප එක ඒ විදිහටම තිබුණානේ. ඉතින් මට හිතෙන එකම දේ වැඩිය පාඩම් කරලා නැද්ද කියන එක හිතෙනවා. අනිත් එක තමිදුගේ parents-ට මම කියන්නේ අනේ තමිදුට ටිකක් එයාගේ ඩිවයිස් එක මොකක් ක්ලියර් විදිහකට සෙට් කරලා දෙන්න. ක්වෙස්චන් එකක් අහලා ආන්සර් එකක් ගන්න මට සෑහෙන වෙලාවක් බලන් ඉන්න වෙනවා. වීඩියෝ එක ඔන් කරව ගන්න මම හරි දුකක් විඳිනවා ඔන් කරන්න ඔන් කරන්න කියලා. ඒ නිසා චුට්ටක් එතනදී තමිදුව ටිකක් පුෂ් කරන්න මම අහන ක්වෙස්චන් වලට ආන්සර් කරලා යාට තේරෙන්නේ නැති දයක් තිබුණොත් මගෙන් එවෙලෙම අහන්න කියන තැනට පොඩ්ඩක් තමිදුව දැනුවත් කරන්න සහ හෝම්වර්ක් එක වෙලාවට සබ්මිට් කරන්න. සනුචි කියන්නේ අපිට අලුත් දරුවෙක්. ෆස්ට් ටර්ම් ටෙස්ට් එක වෙනකොට සනුචි අපේ ක්ලාස් එකට ජොයින් වෙලා නැහැ. 53ක් කියන එකට ගුඩ් පර්ෆෝමන්ස් කියලා ලියන්න හේතුව සනුචිට පේපර් ප්‍රෙපරේෂන් එක මගේ අරනවා. ඊට කලින් සතියක් 8 ක්ලාස් ලෙක්චර් එකට පාටිසිපේට් කරන්න බැරි වෙනවා සහ ක්ලාස් එකට නීව්. ඒක නිසා තමයි මේ 53ට ගුඩ් පර්ෆෝමන්ස් ලීවේ. හැබැයි මේක බෙටර් පර්ෆෝමන්ස් නෙමෙයි. හේතුව මට මතකයි මාන්ත්‍රි ටෙස්ට් වලට 80 marks ස්කෝර් කරපු තැනකුත් තිබුණා සනුචි. එතකොට සනුචි රයිටින් ක්වෙස්චන්ස් කීපයක් මගේ අරලා තිබුණා. රයිටින් ක්වෙස්චන්ස් දෙකක් කරලා තිබුණේ. ඉතින් එතනම මට හිතෙන ලකුණු 30ක්. ඔව් ලකුණු 30ක්. එතකොට මේ පේපර් එකට ලකුණු ඇවිල්ලා තියෙන ලකුණු 80න් වගේ. ඒක නිසා ඒ වගේ දේවල් කරන්න එපා. මේක ලියන්න බැරි කමක් නැහැ. පොඩි පොඩි රයිටින්ස් ඔයා කරලා තිබුණා. මේක ටිකක් ගණන් අරගෙන වගේ කියලා මට හිතෙනවා. එහෙම කරන්න එපා පුතේ. You have the knowledge. ක්ලාස් එක මිස් කරගන්න එපා. හදිස්සියෙන්වත් මිස් වුණොත් වීඩියෝ එක අරගෙන ඒ වීඩියෝ එකේ තියෙන වෙලාවම ඔයා ඩිවයිස් එක ගාව ඉඳලා video එකේ මම කියන්නේ මොකද මම කියනවා නම් now check your grammar book and turn page number 100 so you take your grammar book and turn page number 100 දැන් මම කියනවා නම් look at this activity ඒ guidelines වලට අනුව ඒ වෙලාව අරගෙන class time එකනේ ඒ වෙලාව අරගෙන recording එකත් එක්ක එක study කරන්න හරි මගේ දෙක කතා කරන්න කතා නොකර ඉන්න එපා එතකොට හෙෂි මාසයක් විතර class එක miss කරගෙන ඉඳලා තමයි ආපහු ආවේ අපේ class එකට. හැබැයි හොඳට paper එක කරලා තිබුණා. මේක හොඳ performance එකක්. Comparison එකක් විදිහට බැලුවත් 10 marks උඩින් ඉන්නවා.
මට කියන්න වැරද්දක් හේෂිගෙත් හොයාගන්න අමාරුයි. හෝම්වර්ක් එක සබ්මිට් කරන්න පුතේ. ලෙක්චර් එක වෙලාවෙදි මගෙත් එක්ක කතා කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. කන්ක්ලූෂන් එකක් විදිහට හැම දරුවම හොඳයි කියන තැන මම ඉන්නවා. කවුරුත් බෑඩ් කියන තැන නැහැ. දැන් හුසිරට උනත් බෑඩ් කියලා කිව්වේ නැත්තේ අර කම්පැරිසන් එකක් කම්පෙයා කරනකොට ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට වඩා සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ හැමෝම උඩින් ඉන්නවා. මම දැන් මේ හොඳයි කිව්ව එක ආභරණය කරගෙන ඊගාවට මන්ඩි ටෙස්ට් ගණන් ගන්න නැතුව ඉඳලා කරන්න එපා. මේකම හයියක් කරගෙන මේ විදිහටම තමන්ගේ මාර්ක් එක කන්ටිනියු කරගෙන යමු. මගේ පැත්තෙන් එන්න පුළුවන් සපෝට් එක මම දෙනවා. So you are the one who can do it. වාට තමයි ඒක ඉතුරු ටික කරන්න පුළුවන්. ඉතින් මේ කාලේ ගොඩාක් භයානක කාලයක්. පරිස්සමින් ඉන්න හැමෝම දරුවන්ව පරිස්සම් කරන්න. So stay safe. Thank you very much. Bye bye. See you all.